ආයුබෝවන් කියලා පිළිගන්නවා සීලු දනාපති දිනුක සිල්ලා YouTube channel එකට. ඉතින් මම ඔයාලට මීට කලින් පොරොන්දුවක් වුණා ඔයාලා අහලා තියෙන ප්‍රශ්න වලට පිළිතුරු දෙනවා කියලා. ඉතින් අද අරන් වෙලා තින්නේ ඒ වීඩියෝ එක. ඉතින් විශේෂයෙන් කියන්න ඕනේ ගොඩක් කට්ටිය කියන්නේ සාමාන්‍ය ටික දෙනෙක් අහලා තිබුණා එක එක ප්‍රශ්න. ඉතින් ඒ අතරේ විශේෂ ප්‍රශ්න 3-4ක් තිබුණා. ඉතින් ඒකට ඉතා දීර්ඝව ඒ ගැන සාකච්ඡා කරන්න ඕනේ. මොකද එක වචනෙන් දෙකෙන් ඒකට උත්තර දෙන්න බෑ. ඉතින් ඒ ප්‍රශ්න ටිකට මම වෙනම වීඩියෝස් කරනවා. ඉතින් අද ඔයාලගේ තියෙන ප්‍රශ්න වලට මම උත්තර දෙන්න ලෑස්ති. එහෙනම් යමු වීඩියෝ එකට. මේ questions and answer. Right. පළවෙනි ප්‍රශ්නේ විදිහට මම තෝරගන්නවා. ඇත්තට මේක ප්‍රශ්නයක් නෙවෙයි, මේක මට ප්‍රශ්නයක්. මට කෙනෙක් කමෙන්ට් කරලා අහලා තියෙනවා. අමුතුම දෙයක් හැබැයි අහලා තියෙන්නේ මේ. එයා මට කියලා තිබුණා, මායක නම කියන්න කැමති නැහැ. එයා මට කියලා තියෙනවා මේ නිකන් බොරු දාන්න එපා views ගන්න කියලා. ඇත්තරම මට views ගන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් මම මේ වගේ channel එකක් කරන්නේ නැහැ. මොකද කිව්වොත් එහෙම මම මේ කරන channel එක වැදගත් වෙන්නේ දකුණු කොරියාවට එන්න ඉන්න කෙනෙක්ට සහ exam ලියන්න ඉන්න කෙනෙක්ට. ඒ කියන්නේ දකුණු කොරියාවට ඉන්න කෙනෙක් කියන එකනේ. ඉතින් එහෙම ටික දෙනා ඉන්නේ. ඉතින් එහෙම නැතුව මට මේ දකුණු කොරියාවේ තියෙන වෙන වෙන දේවල් පෙන්නලා vlogs video වගේ කරා නම් ඇත්තරම වර්ග බේදයක් නැතුව ඕනම කෙනෙක් බලනවා. ඒ නිසා තමන්ට මේ කෙනෙක් යම් කිසි දෙයක් වැදගත් දෙයක් කියන්නේ මේක වැදගත් නිසා තමයි මිනිස්සු බලන්නේ. එහෙම වීඩියෝ එකක් දාලා තියෙනවා නම් ඒක බලන්න, බලලා ඒකට කැමති නැත්නම් අන්ලයික් කරන්න එච්චර. එහෙම නැතුව ඒක විවේචනය කරලා එහෙම කරන්න එපා. දැන් මෙයා මගෙන් අහලා තියෙනවා 2021 එනම් ගත්තොත් ඔයා මොකද නෑ ගත්තොත් මොකෝ මොකද කරන්න කියලා මගෙන් අහලා තියෙනවා. ඉතින් මම මගේ ඒ වීඩියෝ එකේ මම කිසිම තැනක කියලා නෑ 2021 ගන්නෙ නෑ. පුළුවන් නම් බෙට් කරනවා මම ඔට්ටුවක් අල්ල බලලා. පුළුවන් නම් ලක්ෂයක් කොට්ටු දෙකක් කොට්ටු. මම එහෙම කොහොමවත් බෙට් කරලා නෑ. මම ඒ වීඩියෝ එක මම කියලා තියෙන 2021 කොරියාවට බොහෝ දුරට මේ ගන්න එක පරක්කු වෙයි කියලා. ඇත්තටම එහෙම දැනට සිද්ධ වෙලා තියෙන්නේ. දැන් මාස දෙකකුත් ගත වෙලා තියෙනවා රී එන්ට්‍රි විතරයි ආවේ. ඉතින් මම මේ එතන මුකුත් ඔයාලා එක ආදී කරගෙන නැහැ, ගන්නෙම නැහැ කියන එක. එහෙනම් එහෙම කියන්න එපා. මේක වැදගත්. මේ වීඩියෝස් ටික දෙනෙක් බලන ඉතින් ඒ ආලට වැදගත් නේද? රයිට්. ප්‍රශ්න ටිකට යමු. ඉතින් ආලෝනේ මම මේ දැන් සතියකට කලින් වීඩියෝ එකක් දැම්ම සවුත් ක්‍රොන් ජොබ් අප්ඩේටස් එකක්. ඒ කියන්නේ ඒකේ මම දාලා තියෙන්නේ රී එන්ට්‍රි එන කට්ටියගේ සම්බන්ධ විස්තරයක්. ඉතින් ඒකෙදි මට කමෙන්ට් කරලා තියෙනවා මෙන්න මෙයාගේ ප්‍රශ්න ටිකක් අහලා තියෙනවා. කමල් දවසකට කලින් මේ ප්‍රශ්නේ අහලා තින්නේ අලුතෙන් කට්ටිය ගන්නවද නැද්ද කියලා වීඩියෝ එකක් කරන්නකෝ බ්‍රෝ කියලා. ඉතින් අලුතෙන් කට්ටිය ගන්නවද නැද්ද කියලා එහෙම තීරණය කරන්න බෑ. දැනට ගන්නෙ නෑ කියන එක විතරයි තියෙන්නේ. ඉස්සරහට ගනියවද නැද්ද කියන එක අපිට ස්ථිරව කියන්න බෑ. නමුත් දැනට නවත්තලා තියෙන්නේ. මොකද මේක මම කියන එකක් නෙමෙයි. මේ මම මේක මෙහි ඉන්න නීති උපදේශකවරකින් අහලා තමයි මම මේ උත්තර දෙන්නේ. ඒ එතුමාව අපි හොඳට අඳුරනවා, පුෂ්ප ප්‍රේමලාල කියලා. ඉතින් ඊට පස්සේ නැහැදිච්ච සුද්ද අහලා තියෙනවා මන්ත්ලි සැලරි එක ගැන අනිවාර්ය වීඩියෝ එකක් ඕනේ අයියේ කියලා. දැනට දවස් 4 කලින් අනිවාර්යයෙන්ම මන්ත්ලි සැලරි සම්බන්ධව මම වීඩියෝ එකක් කරනවා. මොකද සැලරිස් ගෙවන ක්‍රම 3-4ක් මෙහි තියෙනවා ඉතින්. රයිට්. ඊට පස්සේ SK Pro අහලා තියෙනවා දැන් සතියකට කලින් ඔයාගේ ජොබ් එක මොනවද කරන්න තියෙන්නේ කියලා පොඩ්ඩක් වීඩියෝ එකක් දාන්න කියලා. ඔව් අනිවාර්යයෙන්ම මගේ සම්බන්ධව වීඩියෝස් කරගෙන තින්නේ මම වැඩ කරන අතරතුරේ. ඉතින් මම ඒ ගැන වීඩියෝ එකක් ඔයාලට අනිවාර්යයෙන්ම අරගෙන එනවා. හිරු සඳු අහලා තියෙනවා මචං මට දැන් වයස 38යි මට කොරියාවට එන්න පුළුවන් කමක් තියෙවිද කියලා. ඇත්තට මේ ප්‍රශ්නේ ගොඩක් සංකීර්ණ, මේක නම් අපිට කතා කරන්න පුළුවන්. නමුත් මම ඔයාලට කෙටියෙන් උත්තර දුන්නොත් අවුරුදු 38 කියන්නේ කොරියාවට එන්න බෑ. මොකද කොරියාවට එන්න පුළුවන් උපරිම වයස සීමාව අවුරුදු 36. අවම අවුරුදු 18. ඒ කියන්නේ කොරියාවට ඇතුල් වෙන වයස සීමාවනේ මෙතන බලපාන්නේ. ලංකාවේද ඔයාලට එක්සෑම් දෙන ඇඩ්මිෂන් එක ගද්දී ඔයාගේ වයස අවුරුදු 36ට අඩු වෙන්න ඕනේ. නැත්තම් කොරියාවට වාට දැන් ඔයාට අවුරුදු 36 ලැබලා නැත්තම් ඔයා ඇඩ්මිෂන් ගද්දි ඔයාට 35යි නම් 36 ලැබන්නේ හෙට නම් අද ඇඩ්මිෂන් ඔයාට ගන්න පුළුවන්, එක්සෑම් ලියන්න පුළුවන්, කොරියාවට එන්න පුළුවන්. ශානක නිශ්ශංක අහලා තියෙන සතියකට කලින් වැටුප් ගෙවන ක්‍රම ටික වීඩියෝ කරන්න කියලා. ඔව් අනිවාර්යයෙන් මගේ සම්බන්ධ වීඩියෝ කරා. ඒකම තමයි කලිනුත් අහලා තිබුණේ. මගේ තව වීඩියෝ එකක් රැග්‍රිමන්ට් සම්බන්ධව මාසකට කලින් දාපු ඒකට කමෙන්ට්ස් දාලා තිනවා.
ඒකේ ප්‍රශ්න අහලා තිනවා හිරුනි කෞශල්‍ය දවස් 4කට කලින් ප්‍රශ්නයක් අහලා තිනවා කොරියන් ඉගෙනගෙන විභාගය පාස් වෙලා වෙබ් එකට දාන හැමෝටම කොරියන් යන්න ලැබෙනවද නැද්ද කියන අහලා තිනවා ඇත්තටම මෙන්න මේ ප්‍රශ්නෙත් මෙහෙම කතා කරලා බෑ ඒක ගොඩක් සංකීර්ණ ප්‍රශ්නයක් ඔයාලට ඒ ගැන කියන්න ගොඩක් දේවල් තියෙනවා හැබැයි මම කෙටියෙන් උත්තරයක් දෙන්නම් එක්සෑම් පාස් වෙන වෙබ් එකට දාන හැමෝටම කොරියාවට එන්න ලැබෙන්නේ නැහැ හැමෝටම ලැබෙන්නේ නැහැ ඒකට සාක්ෂි සහ ඒ වෙච්ච එහෙම එන්න ලැබෙන්නේ නැති අය ඒකට හේතු මොනවද ඒ සම්බන්ධව මම අනිවාර්යෙන් ඊළඟ වීඩියෝ එක ඒ සම්බන්ධව තමයි කරන්න ඉතින් ඒකත් ඔයා ටච් එකේ ඉන්න ටිකක් ඊට පස්සේ FCH මහේෂිකා අහලා තියෙනවා සතියකට කලින් අහලා තියෙන්නේ මොන ජොබ්ද තියෙන්නේ කොරියාවල එක්ස්පීරියන්ස් තියෙන්න ඕනද ජොබ් හම්බෙන්න කියලා නෑ කිසිම එක්ස්පීරියන්ස් එකක් අවශ්‍ය නැහැ මොකද අපි ලංකාවේ අපේ මේ දකුණු කොරියාවේ තියෙන ජොබ්ස් ලංකාවේ නෑ ලංකාවේ ලේසර් කටින් නෑ ප්‍රෙස් මැෂින් නෑ නැව් හදන්නේ නෑ ෆෝන් හදන්නේ නෑ වාහන හදන්නේ නෑ ඉලෙක්ට්‍රික් බඩු හදන්නේ නෑ ඒ නිසා ලංකාවේ මේ ජොබ් නෑ හින්දා එක්ස්පීරියන්ස් අවශ්‍ය වෙන්නේ නෑ මෙහෙට ආවට පස්සේ කෙනෙක් Tamanට ඇග්‍රිමන්ට් එකක එන්නේ තමන්ගේ ජොබ් එක ගැන කියලා එනවා ඒ ජොබ් එක අපේ ජීවිතේට අහලත් නැහැ මේ ආවට පස්සේ තමයි ඒක ඉගෙන ගන්න සතින් දෙන් ඒක ඉගෙන ගන්න පුළුවන් නමුත් රචිත් එයා ප්‍රශ්නයක් නෙමෙයි අහලා තින්නේ හීනයක් වේද ඒ හීන කියලා අහලා තින්නේ ඉතින් එහෙම හීනයක් වෙන්නේ නැහැ කුරියන් හීනය හීනයක් කියලා තමන් හිතුවොත් ඒක හීනයක් නෑ මේක හීනයක් නෙමෙයි මේක මගේ අරමුණක් කියලා හිතුවොත් ඒක තමන්ට කරගන්න පුළුවන් ඊට පස්සේ පියුමන්ත නවෝදක සති දෙකකට කලින් අහලා තිනවා මාන් එකක් රුපියල් කීයද කියලා ඇත්තට ඒක හොඳ ප්‍රශ්නයක් ඒක මෙහෙමයි මල්ලි ඒක වෙනස් වෙනවා මොකද දැන් $3 අගේ නෙමෙයි ඊළඟට තියෙන්නේ දැන් අපි මේක හරියට බැලුවොත් එහෙම මෙන්න මේ විදිහට බැලුවොත් එහෙම දැන් අපිට පුළුවන් මේක බලන්න මෙහෙම කොරියන් වොන් ටු USD කියලා ගැව්වට පස්සේ කොරියන් වොන් එකක් කියන්නේ USD නෑ කොරියන් වොන් එකක් අපිට බලන්න බෑ අපි මේක බලන මාන් වොන් එකක් මාන් වොන් කියන්නේ කොරියන් වොන් $10,000 $8.94 වෙනවා ඉතින් මේ $8.94 රුපියල් වලට කන්වර්ට් කරාම මේ මුදල දන්න පුළුවන් මේක අපි මේ Google එක හරහා සම්මත වෙදී නමුත් අපි සල්ලි දාන්නේ එහෙම නෙවෙයි අපි සල්ලි දාන්නේ මෙහි තියෙනවා ෆයිනෑන්ෂල් ඇප් කියනවා කියන්නේ අපේ ලංකාවේ බැංකු වගේ ඔය මූල්‍ය ආයතන වගේ එහෙම තියෙන ඒවා හරහා තමයි සල්ලි දාන්නේ එයාලා දාලා දෙනවා පෙක් මානමට මෙන්න මෙච්චර මුදලක් ලංකාවට යනවා කියලා දැනට පෙක් මානමට එකක යනවා 1.72ක් මේක තමයි වැඩිම යන්නේ එතකොට වාර මානමකට දැනට යන ගාන මම පින්නන්න මානුන් එකකට 1721ක් තමයි රුපියල්වලින් ඊට පස්සේ අහලා තියෙනවා කොරියන් එන්න වයස කීය වෙනකම් පුළුවන්ද ප්‍රෝ කියලා. ඉතින් ඒකට කලිනුත් මම උත්තර දුන්නා 36 වෙනකම් විතරයි පුළුවන් මේ ප්‍රශ්නේ අහලා තියෙන විරාජ් අකේන් සතේ තුනකට කලින්. කේතර දිනෙත් කියලා මල්ලි කෙනෙක් අහලා තියෙනවා සතේ තුනකට කලින් අමුතු ප්‍රශ්නයක් අයියේ කොරියාවේ හමුදාවට යන්න බැරිද අපිට කියලා. ඇත්තට මල්ලි ඔයාට අවශ්‍යතාවය තියෙන්නේ හමුදාවට යන්නද එන රටක් ආරක්ෂා කරන්නද කියන එක වායිසෙන් කල්පනා කර බලන්න. මොකද මේ හමුදාව කියන එක ඇත්තට සුන්දර දෙයක් නෙමෙයි. නැක් කොරියාවේ හමුදාවර කොහොමත් වෙන්නේ බෑ අපිට වෙන රටක හමුදාවට අපිට යන්න බෑ. මොකද හේතුව අපි කොරියාවට එන්නේ E9 visa එකට. කියන්නේ වැඩ කරන්න එන්නේ ඒකත් අපි ලංකාවෙන් තෝරගන්න අංශයට විතරයි. කියන්නේ වා තෝරගත්තේ නිෂ්පාදන නම් වා නිෂ්පාදන. දීවර නම් දීවර ඩිග්‍රී නම් ඉදිග්‍රීම්. කුෂිකර්ම නම් කුෂිකර්මය. වා ඩිග්‍රී මෙල් වාට වෙන හේකට මාරු වෙන්නත් බෑ. කියන්නේ නිෂ්පාදනය යන්නත් බෑ දීවරන්න බෑ දීවරණ කෙනෙක්ටත් නිෂ්පාදනය යන්නත් බෑ අනිත්‍යවර යන්නත් බෑ නිෂ්පාදනය එන කෙනෙක්ටත් තව ඒකට මාරු වෙන්න බෑ ඒ නිෂ්පාදන අංශ කම්පැනි වලට විතරයි ඉතින් අපිට වීසා එක ලැබෙන්නේ ඒකට 4.10ට විතරයි අන්න ඒ අංශ මේ රැකියාවල් වලට ඉතින් එහේ මේක අපිට මේ රජයේ හමුදාවකට එන්නේ මොකද හමුදාවක් ඉන්න රටේ රහස් ආරක්ෂක මේ කටයුතු සේරම සිද්ධ වෙන තැනදී අපිට හමුදාවකට ඇත්තටම යන්න බෑ මේ රටේ ඔය මල්ලිට ඔය හමුදාවට යන්න බැරිද කියන ආසාව එන්නේ නැත්තේ මේ රටේ ඔය ලංකාව දැන් පින්නනවනේ ඔය කේ කතාව හිමන්තර රීමේ ඉතින් ලස්සන හමුදාව මාර ලව් ස්ටෝරියක් කියන්නේ ඒකට ආසී දෙනවා ඇත්තට හමුදාව කියන්නේ එහෙම ජීවිතයක් නෙමෙයි මොකද මම ශ්‍රී ලංකාවේ හමුදාව ගැන ගන්න මොකද මම නාවික හමුදාවට අවුරුදු 18 දවස් 4 ගියේ 2006 මම ගියේ 2009 ජූනි 23 තමයි අයින් වුණේ යුද්ධය වුණාට පස්සේ තීරුමක් නැහැ කියලා හිතුණා ඒ හින්දා අයින් වුණා හමුදා ජීවිතය ගැන එච්චර ලේසි ජීවිතයක් නෙමෙයි මේ රටේ සීතල යනවා උපරිම යනවා 20 ගණන් 30 ගණන් ප්‍රශ්නෙත් ඒ වගේම ඉතින් ඒ කාලවල වලට මුර කුටි එකම හරය ඩියුටි කරන ගැන්නේ ඉතින් කතා කරලා වැඩක් නැහැ ඒ හින්දා ඒ ඔයාගේ තියෙන හීනෙට ගැන වාග් දින ඔයා අහපු ප්‍රශ්නෙට මම මේ වාට මේ පිළිතුරක් දුන්නේ නැත්නම් ඔයාව විවේචනය ලක් කරන්න නෙමෙයි සතිත් ප්‍රියදර්ශන අහලා තිනවා මාසෙකට කලින් අයියේ
Korea ini usah kocir balapan itu, pahai hataram madi degil. Ya gue udah asalnya belum nih. Mulai orang pahai hatara tiagan nih orang Korea nih orang me Jepang nih orang orang keren nih bulu. Atter mah usah orang adi hatara sama orang orang tiagan orang kita merata ini bulan kau tiagan kita apa company itu awa kambu dia kulit adi mangkiran pahata adu hatara sama orang bagi mangkiran bagi mungkin beten deh terus. Ini mah pas snack nih orang pahai tertiga nih orang niemem kau mama awet pahai dekai mama itu magi usuk. Ida pas saya halat ini mah agreement cancel benda magi lah popular video skillet kini kira di ini oh agreement cancel benda dekat tiga nih orang duduk. Right, egar ecra ida pas sini line phone bancah sambandha mah video ada halat ibu na. Balam apa egar mana tu pas nih halat ini kira kini. Ekstrem ekin kaurut prasna ahalan eh, makai palaweni video katieno nirodaya ni sambandu video kan demo alatra nirodana prosesnya sambandu ekan apa balu ekan prasna mana dah halat ini gila, arre ekan harusnya prabodh kira malik ini kahalat ini makim ayi puluan nang warga nambah katienno ku mamat deng inal asli bener gamang inne warga podi wisteri kat ga dana ganna luku dawa kira right malik mang video ke pahaling, makai phone number ke dana mah, aniwaran gua, number ke, ada kan? Awas segini kini orang, mana WhatsApp message jek kerja dana, walaupun mak kerudung waktu ini mang aniwaran mah kerana. Ida pasi, masa dekat kerja lingga hal itu no, Imesha Madushani, mangya ata, mereka reply ku demma, how about the new quota for girl gila? Atter mah, girls ada kuriya abe, jobs nete, kelima ku labin niem nete, hei tu utamai. Mereka kerana Korea itu rata-rata orang awal pasi company boleh berdekaran kotor, yang ala berdekaran kerma berdekat kuhumud sajian ni mereka ala buat barang balalan orang apikunat tim apa company kerana kita tu muda berdekaran orang hari ini balala kita pasi api hari ini tengah kapal dah orang ane ini bagi mereka tu berdekaran kotor yang ala apikana touchnya inna api monosa kerana ni kira, ting kodam ini lupa tu pak gebelan ni apik berdekaran ni dia ala tu api satisfy netang. Apa company maru kerana apa yang bela company kat sini, dekat masuk company maru kerana tu orang ala balon orang langkah orang berdekatan langkah orang hari ini orang kiri ni kau tu gian lagi itu asalnya, yang ala benda latar ni hilang langkah orang kerana itu kotak no dam buih kerana kamkur kau ala alam balon langkah orang langkah hilang ni naya kau langkah sebab kau orang hilang orang adui tu orang ala dalam langkah orang ada tenak naya gini langkah sebab kau berdek naya gini, ekik dengen kerana berdek inda hemo mana itu kalau langkah orang naya kotak kat berdek dulu adui orang. Ting kantau untuk mereka pasalnya balapan di mana kantau mihai villa, gudat dulu kantau apa kilo mihai ini, tamangge boy hari asban hari mihai, nama orang sam kerela villa, ya alang kerja anna. Ting itu kotor, atening company ainggalna ini dalam langkah kantau untuk mihai rata, job pasing kaya mesti naya tentang langkah kantau untuk anit penting kuda ikan, anit penting kene mih berat berat dia dilungkan ni, pas langkah kantau untuk kaya mesti mih ala, ya alang kemih culture kuda ikan. Orang-orang yang perasan itu me langkawi kantawan aktor mereka tu, job bolin tenaknya. Ini sah langkawan kan nadiu garam kan ni Vietnam tu garam Vietnam Thailand tu sama tenat ini. Ding orang ala perasan ni tu, mana mampir dulu dulu na, orang tu dekat dekat make yang gatta nang, bukan antu saya komen dia dah ane. Ara perasan tiga tu mampu bisesi mampu video skarno bisesi mampu me exam kerana semua orang mah Korea orang ni puluan tu berdegi ni video kita mah hilang kerja ni. Ida pasi me tawa pasna hal tu betul sambandu evada video kerana. Mada terma video kat mada dawas degan tu nanti hari mada dahan na puluang. Mangnya mada dahan nanti atte pasma dia aktif orang tera dahan ni kam mada me video kerana hema orang kan biusar kan hema kerana awas tawa ekne. Mada awas tawa dini mageng. Ekne itu dini nanti hari mama kini ni ke berdegi ada kini ke utara. Ting Prata nak kerana walat silu prasna ikmanim awasan mula walat ikmanim takun kuriya orang wasan awalnya benda kira mukudah walat api agi bohma amaruin bohma dukki dala balabor tu siada asa hitiati agen samai exam lila we inne kawadene la bedi kira mamat tema mamat aurud dekak kiriya langkawi ini dalatanya matat inna hambuni iting ekterma mamat annawa me awasta awe walat hiti monoge diadde tienni kiriya gan iting yang exam kerana awal udah kerja dia, eti ayin nama awal udah kerja dia ayin nanti, agreement tapu ayin, agreement cancel lece, ayat itu hitera gula, duka ayat itu tamangke sihina balapur tu, pattern ni apa, eva himma mesti agan n, ani barang orang orang kuri awal ni nawa tala, beri mukodah, make, na logo kerana balapapu,
saanu kampita hetu ak nisa tamai oyalata agreement ekak una cancel wenna hinda oyala web deken ayin wela ilagada exam karana kattiya koriyawata enne ne oyala ewala tamai exam ekak kare aya thiyenawana tiyanne e nisa chuttak ak bay wenna epa poddak ak oyala bay wenna epa me situation ekak danninda api kiyanne e wagema tamai koriyawe visa nethi kattiya harema hitapu kattiya godak lankawada giya me gani tawang rata rata wala ek ek rata wala kattiya giyapu nisa dan koriyawata ඊළඟට exam එක තිබ්බොත් ගොඩක් කට්ටිය ගන්න තැන තමයි තියෙන්නේ කෝටා එකට වැඩි වෙන තැනක තමයි තියෙන්නේ ඒ නිසා ඔයාලා පුළුවන් තරම් දැම් exam වලට ලෑස්ති වෙන්න ඔයාලට මේක තමයි හොඳම කාලේ Tamanට ගොඩක් ඉගෙන ගන්න මොකද සමහර විට කෝටා එක වැඩි වෙන්න පුළුවන් අඩු වෙන්න පුළුවන් ගොඩක් කට්ටිය ලියන්න පුළුවන් ලකුණු මට්ටම අඩු වෙන්න පුළුවන් වැඩි වෙන්න පුළුවන් කොහොම වුණත් කොරියාවට එන්න පුළුවන් chance එකක් තියෙනවා කෝටා එක වැඩි වෙයි බොහෝ දුරට මේ පාර ඒ නිසා ඔයාලා exam වලට ලෑස්ති වෙන්න මේ ඕන ගණිත මේ පුළුවන් exam කරලා කොරියාවට එන්න පුළුවන් තත්ත්වයක් මේ පාර ඇති වෙයි. ඉතින් ගොඩක් කනගාටු දායක සිදුවීමක් තියෙනවා කියන්නේ මගේ යාළුවෙක් machine එකකට අහු වුණා. ඇඹරෙන machine එකක වාර දැකලා ඇති මෙන්න මෙහිම හොම් හොම් අර ඇඹරෙන machine තියෙන යකඩ එහෙම අමර මෙහෙ දැති වුණ හොම් යන machine වගේයක්. ඒෙන් එකකට අහු වෙලා කකුල් දෙකම කපලා අයින් කරලා තියෙන ධන පොල් කටුවට උඩින් එකයි ඉකිල්ලට යටින් එකකුයි මොකද ලස්සන හැඩදැඩි කොල්ලෙක්. ඉතින් එනම කනගාටු සිදුවීමට ඒ සම්බන්ධව ඔයාලට ගන්න පුළුවන් දෙයක් තියෙනවා. එහෙම ඒ ගැන වීඩියෝ එකක් මම කරන්න මම දැම්ම කරන්න නැති මට ඒක හිතර ෂොක් එක වැඩි නිසා ඔයාලට ඒ දෙයින් ගන්න පුළුවන් දෙයක් තියෙනවා. කොරියාවට ඇවිල්ලා ජොබ් එකක් කරන එක ඇත්තටම සුන්දර නැහැ. ලොකු පඩියක් ගත්තら අපි වැඩ කරන්නේ මැෂින් එක්ක ලංකාව ගෙනේ මේ ලංකාවේ මැෂින්ස් අඩුයි. මේ මැෂින් එක්ක වැඩ කරන්නේ යකඩ තැලෙන මැෂින් තියෙනවා එක එක ඒවා ෆ්‍රෙෂ් වෙලා හැදෙන මැෂින් තියෙනවා ඒ වගේ දේවල් වෙන්නේ මැෂින් එක කොට ශක්තිමත් වෙන්න ඕනද පවර්ෆුල් වෙන්න ඕනද ඒ වගේ දේ කරලා අපේ ශරීරයක් අහුනොත් වෙන දේ ඔයාලට කියන්න අවශ්‍යම නැහැ. ඉතින් එහෙනම් පරිස්සමෙන් ඉන්න ඔයාලට එක් බණ්ඩ කොරියාවට එන්න අවස්ථාව ලැබෙනවා. ඒ වගේම ඊළඟ වීඩියෝ එක මම ඔයාලට අනිවාර්යෙන් එක් බණ්ඩ අරන් එනවා. මෙහෙට එන්න පුළුවන්ද බැරිද කියන ඒ අහපු ප්‍රශ්න සම්බන්ධව සහ තවත් දේවල් සම්බන්ධව. ඉතින් එහෙනම් ගිහිල්ලෙන්නම් හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. මම දිනුක සිල්වා කිොන්ජු නගරයේ මෝහ සිට